අයිබෝවන් එචලන් පරිශ්වේපයේ නිවස් ෆස් ක්‍රිස්මස් සෙන්ටර් හිසිට අද තව සූදානම් මධ්‍යහන ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් එක්වන්නට මම වින්දන ප්‍රසාද් කරුණාරත්න මම සිරින්දි පියසේකර ප්‍රථමයේ නවධානය පුවත් සිරස්තල වෙත අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට පෙට්‍රල් හා ඩීසල් මිල යලි අඩු කෙරේ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීවට ස්ථාන මාරුවක් බෙංගාල බොක්කාශ්‍රිත කැළඹිලි ස්වභාවය හේතුවෙන් යලි වැසි වැඩිවන ලකුණු මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත හෙලීමට රජය තීරණය කර තිබෙනවා ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 125ක් දක්වා රුපියල් 10කින් අඩුවන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 149 දක්වා රුපියල් 10කින් අඩු කර තිබෙනවා රුපියල් 106ක්ව පැවති ලංකා ඔටෝ ඩීසල් ලීටර එක මිල රුපියල් 101 දක්වා රුපියල් 5කින් පහළ දමා තිබෙනවා සුපිරි ඩීසල් ලීටර එක මිල රුපියල් 121 දක්වා රුපියල් 10කින් අඩු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා පෙට්‍රෝල් ඔක්ටේන් 92 ලීටරය රුපියල් 125ට කියනවා. ඒ කියන්නේ රුපියල් 10කින් අඩු කරලා තියෙනවා. ඔක්ටේන් 95 149 රුපියල් 10කින් අඩු කරලා තියෙනවා. ලංකා ඔටෝ ඩීසල් 101යි රුපියල් 5කින් අඩු කරලා තියෙනවා. ඩීසල් සුපර් 121යි රුපියල් 10කින් අඩු කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මුදල් ඇමතුමා සඳහන් කරයි කොහොමද මේක කරන්න තිබුණේ කියලා. පරිප්පු මිල ලෝක වෙළඳ පොලේ වැඩි වෙනකොට පරිප්පු වලට වැඩියෙන් ගෙවනවා නම්, සීනි මිල අඩු වෙනකොට සීනි ටිකට අඩුවෙන් ගෙවනවා නම් ඇයි අපිට රට වෙනුවෙන් මේ ඉන්ධන මිල ඒ වෙළඳ පොලේ වෙනසත් එක්ක එකතු කරාම තියෙන වැඩක්ද? මොකද එකතු කරාම ඔබතුමා තුන් වතාවක් ඊනියා මුදල් ඇමති වශයෙන් ඉන්නකොට ඒ සහනය දුන්නේ ඇත්ත. ඒ සහනය දුන්නේ අපේ මිල සූත්‍රය නිසා. මං අඩු කරන්න ඉස්සෙල්ල අඩු කරන්න ඕන තරම් අවස්ථාවක් තිබුණා. යම් අවස්ථාවක ඩොලර් 27ට 29ට 28ට ඩොලර් 28ටත් ගියා. ආණ්ඩු පෙරලියත් සමග රටේ ඇති ආර්ථික වෙනස්කම් පිළිබඳව වත්මන් මුදල් ඇමති සහ හිටපු මුදල් ඇමති අතර අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. අපිට මේ අතුරු සම්මත ගිවිසුම සම්මත ගිනුම සම්මත කරගන්නට බැරි වුණා නම් මීට සති කිහිපයකට ප්‍රථම පාර්ලිමේන්තුවේ කියපු පරිදි ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා මුළු රටම මහා ආර්ථික අර්බුදයකට යනවා. 2018 පළමු මාස 6 තුල අපිට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගන්නට හැකි වුණා. ඔක්තෝබර් මාසයේදී උද්දමනය 0.1% තත්ත්වයකට ළඟා වෙලා තිබුණා. ඒ වගේම රටේ විදේශීය ප්‍රාග්ධන ඉතිරිය ඩොලර් මිලියන 8000කට විතර පවත්වාගෙන යන්නට අපිට පුළුවන් වුණා. ඒ වගේම ජාත්‍යන්තරව ලංකාවේ වත්කම් සහ ණයවර සේරුවල අගේ ස්ථාවර වෙලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබා දෙන සහයෝගය මේ නිසාම අපේ ආර්ථික කළමනාකරණය නිසා ලැබෙන සහයෝගය ඉහළ දැම්ම. අපි දන්නවා ආණ්ඩුව භාරගන්න අවස්ථාවේ ව්‍යාපාරිකයෝ හිටිය තත්ත්වේ. ව්‍යාපාර කඩා හැලුණා. ඒකෙන් රැකියාව විශාල ප්‍රමාණයක් නැති වුණා. ඒක ඔබ පිළිගත යුතුව තියෙනවා. ඉතින් මේ තත්ත්වයේ යටතේ තමයි අපි ආණ්ඩුව භාරගත්තේ. ඒක ඒ ආණ්ඩුව ගෙනියන්න දුන්නේ නැහැ නේද මුන්වහන්සේලා. බදු හැම දෙයකම බදු අය කරලා තමන්ගේ භාණ්ඩාගාරේ පුරව ගන්න හැදුවත් ජනතාව මිදිකලා ඒ තත්ත්වය වෙනස් කරන්න අපිට සිද්ධ වුණා. ඒක නිසා IMF එක කියන දේම කරන්න යන්න එපා. ඒක කරලා අමාරු වැටෙනවා රටව. ඉතින් ඒක නිසා කමුන්නාංශේ මීට වඩා ජනතාවාදීව ජනතාවගේ පැත්තෙන් බලලා කටයුතු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදන කිහිපයක් නිකුත් කළා. කතානායකවරයාගේ නිවේදන ගරු මන්ත්‍රීවරුනි, පාර්ලිමේන්තුවේ සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මණ කිරියල්ල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්.ඒ. සුමන්ජිරන් මහතා විසින් විපක්ෂ නායක ධුරය පිළිබඳව 2018 දෙසැම්බර් 18 වෙනි අඟහරුවාදා සභාගර්භයේදී මතුකරන ලද කරුණු සම්බන්ධයෙන් මාගේ අදහස් අද දින ප්‍රකාශ කරන බව ඉදින මා විසින් දැනුම් දුන්නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් අත්සන් කර
විශේෂ කාර්ග සභාවක් පත්වන මාවිත ලිඛිත ඉල්ලීමක් කර ඇති නිසාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීගරු මහින්ද අමරණී මහතා විසින් එම කාරණයේ සම්බන්ධයෙන් මාවිත ලිපියක් එව ඇති නිසාත් ගරු එම්.ඒ. සුමංජන මන්ත්‍රීමා ඒ සම්බන්ධයෙන් අධ්‍යයන නැවතක් ලිපියක් ඉදිරිපත් කළ ඇති නිසාත් ඒ සියලු කාරණා පිළිබඳ කරුණු අධ්‍යයනය කර හැකි ඉක්මනින් මාගේ අදහස් මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට මම අපේක්ෂා කරන බව මෙයින් දැනීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ නවතම තොරතුරු දැනගැනීමට අප දැන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නවා අප පාර්ලිමේන්තු වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. අමරශ්‍රී, ඔව්, මේ වන විට පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුම් පිළිබඳ විවාදය පැවැත්වෙන්නේ. රුපියල් බිලියන 1765ක මුදලක් යෝජනා කරනවා ලබන අප්‍රේල් මාසයේ වන තෙක් මුල් මාස 4 සඳහා රජයේ වියදම් සහ අවියදම් ලෙස යනුව එයින් රුපියල් බිලියන 970ක් ණය සේවාකරණය නැත්නම් ණය වාරික අපතු දීම සඳහා මුළු වියදමෙන් 55%ක්ම ණය සඳහා තමයි වෙන්කොට තිබෙන්නේ. ඒ වගේම පුනරාවර්තන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 480කුත් ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 310කුත් වශයෙන් මුදල් වෙන්කොට තිබෙනවා. මේ පිළිබඳ විවාදය පැවැත්වෙන්නේ මංගල සමරවීර මහතා අදහස් පළ කරමින් සඳහන් කළා අනත්ත කර තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව සහ ඒ වගේම ඉදිරියේදී නව අයවැයක් පාර්ලිමේන්තුවට ගෙනීමට බලාපොරොත්තු වන බව සමාජවේදීන් කියා සිටියා. ඒ වගේම අද මේ පිළිබඳව අදහස් පළ කරමින් බන්දුල ගුණවර්ධන මහතාත් සඳහන් කළේ යම් යම් කාරණා සම්බන්ධයෙන් එකඟ විය නොහැකි තත්ත්වයන් රැසක් පවතින බව. මහින්ද රාජපක්ෂ මහතා විවාදය ආරම්භ කරමින් සඳහන් කළා ආණ්ඩුව කවර ආකාරයක හෝ ජනතාව පීඩාවට පත් කරන ආකාරයේ වැඩපිළිවෙළක්ගෙන ගියොත් ඊට එරෙහිව ජනතාව සමග තමන් නැගී සිටින බව. කෙසේ වෙතත් මේ දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් දැන් ටික වේලාවකට පෙර සඳහන් කළා මේ අවිවාදයට එක්වෙමින් හෝ අදහස් පළ කරමින් ආරම්භ කළේම මේ අතුරු සම්මත ගිණුම සඳහා විරුද්ධ වීමේ අවශ්‍යතාවක් නොමැති බව තමයි ඔහුගේ අදහස් පළ කිරීමෙන් ඇඟවුනේ. කෙසේ වෙතත් දැනට දැනගන්නට ලැබෙන විදිහට මන්ත්‍රීවරුන් යම් කණ්ඩායමක් විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කණ්ඩායමක්ද මීට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතින බව දැනට පෙන්වන්නට තිබෙනවා පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ අපිට මේ කතා බහ කරද්දී සහ ඒ මන්ත්‍රීවරු සමග අදහස් වමාරු කරගෙන දීපිරන ආකාරයට එයට ඉඟියක් ලෙස තමයි සලකන්න පුළුවන් දයසිරි ජයසේකර මහතාගේ අදහස් පළ කිරීමත්. ස්තුතියි අමරශ්‍රී තොරතුරු ගෙනාවාට. ඊයේ දිරුම් දුන් නව අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අද සිය දූරවල රාජකාරී ආරම්භ කළා. සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද සිය දුරේ වැඩ බහරගත්තා. ඒ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේදී ආගමික කටයුතු වලින් අනතුරුවයි. නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකී මහතාද අද සිය රාජකාරී ආරම්භ කළා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද අද සිය දුරේ වැඩ බහරගත්තා. ඒ ආගමික වතාවත් වලින් අනතුරුවයි. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානය වෙත ස්ථානමාරු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සේවා අවශ්‍යතාවය මත මෙම ස්ථානමාරුව සිදු කර ඇති බවයි. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුව ක්‍රියාත්මක බවද රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ජාතික සංවිධාන එකමුතුව ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. බටහිර ජාතීන්ට ආසියාවේ ආධිපත්‍යය රැකගැනීම සඳහා ලංකාව ඉතාමත්ම වැදගත් ස්ථානයක් බවට පත් වුණා. පළවෙනි එක තමයි ඔවුන් හැදුවේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ලවා මේ රට අස්ථාවර කර ඔවුන්ට මේ රටේ බලකඳවුරක් බවට පත් කර ගැනීම. දෙවැනි ක්‍රියාමාර්ගය තමයි ඔවුන් හැදුවේ දේශපාලන වශයෙන් මේ රටේ බලකඳවුරක් බවට පත් කරගන්න. ඒ සඳහා ඔවුන් කළේ මොකද්ද? රනිල්ගේ මූලිකත්වයෙන් මේ රජයක් බිහි කිරීම. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග ඒක එහෙම් පිටින්ම අඩපණ වෙලා තියෙන්නේ. එම නිසා දැන් තුන්වෙනි ක්‍රියාමාර්ගය ඔවුන් ආරම්භ කර තියෙනවා. දැන් ඔවුන් මේ රටේ
ලොජිස්ටික් හබ් කියලා යුද්ධමය වශයෙන් ඔවුන්ට අවශ්‍ය කටයුතු සිදුවීම පිණිස ඉන්දියන් සාගරයේ යන නැවවලට අවශ්‍ය කටයුතු සැපයීම පිණිස ලංකාව පත් කළ තිබෙනවා. ඒ කියන්නේ දැන් ඔවුන් එක්තරා විදිහක යුද කඳවුරක් මේ රටේ ස්ථාපිත කරමින් යනවා. රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බදුලි නගරයේදී පැවැත්වුණා. එහිදී ඌවපළාස් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවතින දේශපාලන අරුපුදේ පිළිබඳව දැක් වූ අදහස් දැන් අපේ පලාතේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටිකවත් විසඳගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ අයට රැකී රක්ෂා ටික දෙන්න මේ ආණ්ඩු සමත් වුණේ නැහැ. කුමන්ත්‍රණකාරී ලෙස උත්සාහ ගත්තා බලය ගන්න. ඒ බලය ගන්න ගියේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි. මහින්දගේ, මෛත්‍රීගේ පෞද්ගලික ප්‍රශ්න ප්‍රමාණයක් විසඳගන්න. මහින්ද රාජපක්ෂ දැන් අසාර්ථක නායකයෙක්. රනිල් වික්‍රමසිංහ තාවකාලිකව මේ ආණ්ඩුවක් හටගත්තට ඕක මේ ස්ථිරසාර ආණ්ඩුවක් නෙවෙයි. ඕක කොරගහන ආණ්ඩුවක්. දැන් විපක්ෂ නායකවරු දෙන්නෙක් ඉන්නවා මේ රටට විගඩන් නාඩගම් මදිකමටද කියලා අපි අහනවා. අපි කියන්නේ ඕක හිමි වෙන්න ඕන නම් ජනතා විමුක්ති පෙරමුණට. මොකද සැබෑ විපක්ෂයේ අපි විපක්ෂ කාර්යභාරය කරන්නේ අපිනේ. සැබෑ ලෙසම මේ රටේ ජනතාවගේ විපක්ෂයේ කාර්යභාරය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ රත්මලාන බැලකණ්ඩිය ප්‍රදේශයේදී පැවැත්වුණා. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කරමින් ඉන්න විගඩන් දේශපාලනේ මේ රට ජනතාවට හෙළිදරව් කරමින් තියෙන්නේ. පාර්ලිමේන්තුවේ දැන් අලුත්ම නාටකම තමයි විපක්ෂ නායකරු දෙන්නෙක් ඉන්නවා. දෙන්නම කියනවා ඒගොල්ලෝ විපක්ෂ නායක කියලා. අපි අහනවා මේ විපක්ෂ නායකවරු දෙන්නගෙම හාම්පුත්තු ඉන්නේ කොයිද? ආණ්ඩුව ඇතුලේ. මේ රට විපක්ෂයක් නැහැ. මේගොල්ලෝගේ ආර්ථික ප්‍රතිපත්තිය එකයි. හැබැයි මේගොල්ලෝ ආර්ථික ප්‍රතිපත්තියේ දවටන කොලේ වෙනස්. එක කොලයක් තියෙනවා ජාතිවාදී කොලේ. අනිත් කොලේ තියෙනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කොලේ. මේ කොල දෙකේ පාට විතරයි වෙනස්. ටොපි එකයි. සේනා දළඹුවන්ගේ බලපෑම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ව්‍යාප්ත වී තිබෙනවා. සේනා දළඹුව නමින් හැඳින්වෙන මෙම දළඹු විශේෂය බඩ ඉරිඟු වගාවන්වල මුල්වරට හටගෙන ඇති අතර මේ වන විට කුරක්කන් වගාව ඇතුළු තවත් වගාවන් කිහිපයකද ව්‍යාප්ත වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් පවසනවා. මේ වන විට මෙම දළඹු විශේෂය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, නාන්නේරිය, කුලියාපිටිය, හොරොම්බාව, මාදම්පියන ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති බව සඳහන්. මේකේ දැන් අපි සුමාන තුනකට කලින් මේ සත්තු ඉන්නවා කියලා දැනගත්තේ ගොබිරිලා බලද්දි ඇතුලේ තමයි හිටියේ. ඊට පස්සේ අපි තෙල් ගෑනලා ගැහුවා. ගැහුවට පස්සේ ආයේ තෙල් සැරමදි ඇති කියලා තව පාරක් ගැහුවා. ඒත් ඇරුණේ නැහැ. මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි වයඹ පළාතේ අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ W.A. සීලරතන මහතා ප්‍රකාශ කළේ ඇමරිකාව, ඉන්දියාව වැනි රටවලින්ද මෙම සත්ව විශේෂය මීට පෙර සොයාගෙන ඇති අතර මීට මාස දෙකකට ඉහතදී මෙම දළඹු විශේෂය ලංකාව තුල ව්‍යාප්ත වී ඇති බවයි. ඒ වගේම දළඹුව හඳුනා ගන්න ආකාරය පිළිබඳවත් මර්ධන පිළිවෙත් පිළිබඳවත් අපි දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදලා තියෙනවා. සතිය ප්‍රකාශයට පත් කරලා තිබුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සේනා දළඹු මර්ධන සතිය කියලා. මේ සතිය පුරාම ගෙයින් ගෙට ගිහිල්ලා අත්පත්‍රිකා බෙදලා වයඹ පළාතේ ගොවි ජනතාව දැනුවත් කරා. බඩිරිංගුව ගව සඳහා අපි මේ වන විට රජයේ අනුග්‍රහය ඇතුව සේනා දළඹුව මර්ධනයට අවශ්‍ය කරන කෘෂි රසායන ද්‍රව්‍ය ප්‍රමාණයෙන් 50%ක ප්‍රමාණයක් නුම්ලි සැපීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රථම වශයෙන් අක්කර 5ක් දක්වා තමයි මේ සහනය ලබා දෙන්නේ. මුළු වගාවටම එකවර බෙහෙත් සිසීම කරන්න අවශ්‍ය වෙනවා. අසිරිමත් නත්තලේ සිරි අසිරිය ඔබට තිළිණ කරමින් සිරස නත්තල් කලාපය කොළඹ 2 බේබ්‍රුක් පැදසේ පිහිටි කොළඹ ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේදී අද පස්වර්වේ ආරම්භ වීමට නියමිතයි. මෙවර නත්තල් කලාපය පැවැත්වෙන්නේ 4 වරටයි. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ කරගන්නවා මාණ්ඩලික වාර්තාකරු කුෂානි ෆාරිස්. කුෂානි, ජේසු බිරිඳන්ගේ අසිරිමත් උපත සිහි කරමින් එළඹෙන නත්තල සමරන්නට සිරස නත්තල් කලාපය මේ වන විටත් සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අද පස්වරු 4 සිරස නත්තල් කලාපය නෙල වශයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඔබට මෙවරත් අවස්ථා ගණනාවක් ලබා දීලා තියෙනවා සිරස නත්තල් කලාපය තුළින්. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ වතිකානයේදී ශුද්ධෝත්තම පිපාණන් ආශිර්වාද ගැන් වූ ඒ දේව මාතා පිළිරුව දැක බලා ගන්නට මෙවර නත්තල් කලාපයේදී ඔබට අවස්ථාව හිමිවෙනවා. ඉතින් ඒ වගේම තමයි පුංචි දූපුතුන්ට විනෝද වෙන්න නත්තල් කලාපය තුළ අංග රැසක් මෙවරත් සංවිධානය කරලා තියෙනවා. විශේෂයෙන්ම නත්තල් සියාගෙන් තෑගි ලබා ගන්න. ඒ වගේම
හිමලන්තයේ මැජික් සම්දර්ශන මේ සියල්ල දැක බලා ගන්නත් ඔන්න ඔබට අද දවසේ වගේම හෙට සහ එළඹෙන ඉරිදා දිනේ දක්වා අවස්ථාව හිමව තිබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සජීවීව විකාශය කරන ඒ අත්දැකීම ලබා ගන්නට ඔන්න අද පස්වරුවේ සිට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව ලබා දෙන්නට අපි දැනටමත් සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ අතරතුර නත්තල් කැරොල් ගීත රස විඳින්න, ඒ වගේම තමයි දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගී වන සංගීත ප්‍රසංග නරඹන්නටත් ඔබට මෙවරත් සිරස නත්තල් කලාපයේදී අවස්ථාව ලබා දෙන්නට දැනටමත් සියලු කටයුතු සූදානම්. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ පාසල් නිවාඩු කාලයේ එළඹෙන්නේ සතියන්තයේ ඉතින් විනෝද වෙන්න එන්න පැමිණෙන්න සිරස නත්තල් කලාපය කොළඹ දෙක බ්‍රේබුක් ප්‍රදේශයේ සිරස ප්‍රධාන කාර්යාලය පරිශ්‍රය අවටයි සිරස නත්තල් කලාපය පිහිටා තිබෙන්නේ. ස්තුතියි කුෂානි. ඒ වගේම නිවුස් ෆස්ට් සංවිධානය කරන ස්ප්ලෑෂ් වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය අද ආරම්භ වෙනවා ඒ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී. ඒ පිළිබඳ තොරතුරු ගෙනේනේ අප නිවුස් ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු ඕෂදී අබේරත්න. ඕෂදී, ආයුබෝවන්. 2018 වර්ෂයේදීත් ස්ප්ලෑෂ් වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය පැවැත්වෙනවා. මෙවර 10 වතාවට තමයි පැවැත්වෙන්නේ. කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට ආවත් ඔබට පුළුවන් මේ ප්‍රදර්ශනයෙන් ඔබේ නිවසට ඔබට අවශ්‍ය කරන දේවල් අඩුම මිලට වත්තම් සහිතව රැගෙන යන්න. ඔබට පේනවා මේ ස්ථානයේ ඉතාමත් විශාල ජනකායක් මේ ස්ථානයේ සිටිනවා. ඔබට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම්, විලාසිතා, ඒ විතරක් නෙවෙයි විසිතුරු භාණ්ඩ, ආහාර පාන, මේ සියලු දේවල් උත්සව සමයට අවශ්‍ය කරන සියලු දේවල් ඔබට එකම ස්ථානයකින් අඩුව මිලට අරගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තව දෙයක් තියෙනවා මතක් කරන්න. අද පස්වරුවේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගී වන ඒ සංගීත ප්‍රදර්ශනයක්, සංගීත ප්‍රසංගයක් මේ ස්ථානයේදී පැවැත්වෙනවා. ඒ විතරක් නෙවෙයි, දෙසැම්බර් 25 වෙනිදාට විශේෂ දෙයක් සංවිධානය කරලා තිනවා. ඒ තමයි කිට් ෆස්ට් එනවා මේ ස්ථානයට. නත්තා සියත් එක්ක මේ ස්ථානයට ඇවිල්ලා ඔගොල්ලන්ට විනෝද වෙන්න පුළුවන්. ඔබගේ පොඩිත්තන්ට මේ ස්ථානයට එන්න පුළුවන්. ඇවිල්ලා තෑගි භෝග රැසක් මේ ස්ථානෙන් අරගෙන යන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා 21 ඉඳන් 26 වෙනකම් මේ ස්ථානයේ මේ ප්‍රදර්ශනය ඔබට විවෘත වෙලා තියෙන්නේ. මම සමුගන්නවා මේ ස්ථානයේ ඉඳලා ධම්මික ගුණවර්ධන සමගින් සඳරෝෂදී අබේරත්න නිවුස් ෆස්ට් වෙනුවෙන්. අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි. මේ ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ. දිවයිනට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් විශේෂයෙන්ම අද සහ හෙට යන දින තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. නැගෙනහිර උතුර ඌව උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි උගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයින සෙසු ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව වැසි උගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. දිවයින ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම නැගෙනහිර උතුර ඌව උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිලිමීටර් 75ක් පමණ තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. දිවයින සමහර ප්‍රදේශවලට උදේසන කාලයේදී මීදුම් සහිතත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතැම් ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනුතුරුම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණිකව ඉල්ලා සිටිනවා. අනුරාධපුර කූඹිච්ච කුලඹැව අසලදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි හිටපු දහමුදා මේජවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අනුරාධපුර අපරාධ විමර්ශන අංශයෙන් නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බවයි. සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 220ක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 45 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේදී බලපත්‍රණ වැතිව විකිණීම සඳහා සූදානම් කර තිබූ මත්පැන් බෝතල් තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. බණ්ඩාරවෙල පොලිස් සුරාවදු ඒකකයේ විසින් ඊයේ ඇල්ල නගරයේ පිහිටි සංචාරක හෝටල් හා ආපන ශාලාවල හදිසි වැටලීමක් ක්‍රියාත්මක කර තිබුණා. පොලිසිය පැවසුවේ සංචාරක හෝටල් සහ ආපන ශාලා 10ක මෙම වැටලීම ක්‍රියාත්මක කළ බවයි.
එහිදී බලපත්‍ර නොමැතිව විකිණීම සඳහා සූදානම් කර තිබූ මත්පැන් බෝතල් රැසක් සිය බහරට ගත් බව පොලිසිය සඳහන් කළා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්නයි. අදාළ හෝටල් සහ ආපන ශාලා හිමියන්ට ලැබෙන වසරේ ජනවාරි 8 වෙනිදා බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස බණ්ඩාරවිල සුරාබදු ඒකකයේ විසින් දන්වා තිබෙනවා. එචලන් පරිශ්වයේ පිහිටි නිවුස් ෆස්ට් ක්‍රිස්මස් සෙන්ටර්හි සිට අද අප සූදානම් ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් සමුගන්නට එකම අපි ඔබට ආරාධනා කරනවා. අද සන්ධ්‍යාවේදී ආරම්භ වනවා කොළඹ දෙක බේබ්‍රුක් ප්‍රදේශයේදී සිරස නත්තල් කලාපය. ඒ වගේම ඔබට එක්වන්නට පුළුවන් කැන්ඩි සිටි සෙන්ටර්හිදී නිවුස් ෆස්ට් සංවිධාන කරන ස්ප්ලෑෂ් වෙළෙඳ ප්‍රදර්ශනය සමගින් මේ හා එකතු වන්නට කියන ආරාධනය සමගින් අපි සූදානම් ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් සමුගන්නට ඔබට සුබ දවසක්. අයිබෝවන්.